අටල මහත්තයා අයිබන් මේ චමර දැන් මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමේ නැවතත් කරලියට ඇවිල්ලා ඔබතුමාලා දැන් කියනෝ මේ අස්සසුම යෝජනාවලිය අසාර්ථකයි කියලා. ඇයි ඒ? අස්සසුම යෝජනාවලිය අසාර්ථක වෙන්නේම රොෂාන් මහත්තයා ආණ්ඩුව සමෘද්ධි සහනාධාර ලබා දීමේ ක්‍රමවේදය සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් නිසි පරිදි ඉෂ්ට කරා නැහැ කියන චෝදනාවත් එල්ල කරමින් තමයි ආණ්ඩුව සුපිරිසිදුම වැඩසටහනක් කරනවා කියලා ජනතාවට ප්‍රකාශ කරලා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියලා අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල ටික පහුගිය ජූනි මාසේ 20 වෙනිදා එළියට දැම්මේ. ඔව්. එතකොට මේ පහුගිය ජූනි මාසේ 20 වෙනිදා එළියට දැම්මෙන් පස්සේ රටේ තිබ්බ එක තමයි මෙතෙක් සානාධාර ලැබමින් හිටපු සුදුසුකම් ලැබූ පවුල් විශාල ප්‍රමාණයක් නුසුදුසු බවට පත් වෙලා සුදුස්සෝ සුසුකම් නොමැති පුද්ගලයෝ ලැබීමට සුසු බවට පත් වෙලා කියන එක. ඒකත් එක්ක 20 වෙනිදා ආණ්ඩුව අදාළ ලේඛන එළියට දැම්මා. 21 වෙනිදා ඉඳලා අසාධාරණයට පත් වෙච්ච ජනතාව අද දිනේ වෙනකම්ම ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කරමින් තියෙනවා. එතකොට ඒ විරෝධය කොච්චරක්ද කියනවනම් එහෙම ජුනි 20 ඉඳලා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 10යි දීලා තිබ්බේ ජූනි 30ට ආණ්ඩුවට සිද්ධ වුණා ජූලි 10 අද දින වෙනකම්ම ඒක දීර්ඝ කරන්න. ඒත් අපි විශ්වාස කරනවා මේ අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුලේ මේ සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒකට හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ ආණ්ඩුව කියනවා ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් අභියාචනා ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. නමුත් මේ වෙනකොට ලක්ෂ 10 ඉක්ම වෙච්ච අභියාචනා ප්‍රමාණයක් ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒක ගත්තොත් එීම සමස්ත රටේ ජනගහයෙන් 6න් පංගුවක් මේ සහනාධාර ලැබීමට සුදුසුකම් තියෙනවා. ඔවුන් නුසුදුසු වෙලා තියෙන එකට අසාධාරණටපත් වෙලා තියෙනවා කියලා අභියාචනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. සමස්ත රටේ ජනගහයෙන් පවුල් සංඛ්‍යාවෙන් 6න් එකක් අභියාචනා ඉදිරිපත් වෙලා තියෙනවා.